දකුණු අප්‍රිකා කණ්ඩායම කියන්නේ හැමදාම හොඳ වේග පන්දු යවන්න හිටපු කණ්ඩායමක්. මේ වතාවේ ආපු සංචිතය බලද්දී රබාඩා නොකියා වගේ ප්‍රබල මුල්පෙළ වේග පන්දු යවන්න දකුණු අප්‍රිකා කණ්ඩායමක ඇවිත් ඉන්නවා. කොහොම වුණත් මේ වතාවේ දකුණු අප්‍රිකා කණ්ඩායමට සෙල්ලම් කරන්න වෙන්නේ කිත්තාරාම ක්‍රීඩාංගණය නිසා ගොඩක් වෙලාවට දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා එක තමයි කණ්ඩායමට ඉස්සරහට යන්න වෙන්නේ. මේ වතාවේ දකුණු අප්‍රිකා කණ්ඩායමක ලෝකයේ අංක එකේ T20 පන්දු යවන්න විදිහට ඉන්න තබා ශම්සිත් එනවා. ඒ නිසා දකුණු අප්‍රිකාවට තරගාවලියේ දඟ පන්දු යවන්නන්ගේ ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා ඔවුන්ට අදහසක් ඇති. මට ලොකු විශ්වාසයක් තිබෙනවා ඉස්සරහට තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක තරගාවලියේ ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් කියලා. අපි ළඟ ඉන්න හොඳ දඟ පන්දු යවන්නෝ, අපිට ඉන්න ලෝක මට්ටමේ ඉන්න දඟ පන්දු යවන්නෝ දෙදෙනෙකුත්. මේ දෙන්නගෙන් සම්සි තමයි දැන් ලෝකේ අංක එකේ T20 පන්දු යවන්නා. ඉතින් එහෙම පන්දු යවන්නෙක් ඉන්න එක අපිට ලොකු ශක්තියක්. ඒ වගේම කේසව් මහරජ අප කණ්ඩායම සමගින් සිටිනවා. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ තත්ත්වයන්ට ගැළපෙන ඉතා හොඳ දඟ පන්දු යවන්නන් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම අමතක කරන්න හොඳ නැහැ ජෝර්ජ් ලින්ඩේ කියන්නේ දක්ෂ දඟ පන්දු යවන්නේ. එයාටත් ලංකාවේ තනතිරිවල හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි. අවසන්තාවට දකුණු අප්‍රිකාව ලංකාවට ආපු අවස්ථාවේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වෙනවා එක් දින තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කරන්න. බෞමා කියන්නේ ලංකාව ලංකාවේදී පරාජය කරන්න නම් ලෙහෙසි නැහැ කියලා. මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවේදී පරාජයට පත් කරන එක ලෙහෙසි නැහැ. ටෙස්ට් තරඟ එක් දින තරඟ කියන රටාවේ වෙනසක් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ තනතිරිවල ශක්තිමත්. හැබැයි මම හිතනවා මේ පාර අපිට පුළුවන් වෙයි හොඳ සටනක් දීලා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වතාවේ පරාද කරන්න. ඔය විදිහට තමයි බෞමා ශ්‍රී ලංකා කණ්ඩායමේ අභියෝග ගැන කතා කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පිය subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.